ජනප්‍රියතරු නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල කතාබහට ලක් වෙනවා. ඒ වුන් බොහෝ දෙනෙක් කාතරත් ජනප්‍රිය නිසා. ඒ වගේම ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ යට ගිය තැන් සොයා බලන්නත් බොහෝ පිරිස් පෙළඹෙනවා. එතනනුත් තවත් පිරිසක් විවිධ විවේචනයන් මඩ ප්‍රහාර එල්ල කරනවා. පහුගිය දිනයක ආයමත් මේ විදිහේ කතාබහක් ඇති වුණේ අවුරුදු ගානකට පස්සේ කරලියට ආපු රංගන ශිල්පිනියක් වන මේනකා පීරිස් නැවත වතාවක් විවාහ වී පුංචි පුතාත් සමගින් කලෙලි බැස්ස නිසායි. කොහොම නමුත් මේ සිදුවීමත් එක්කම විවේචන කරපු බොහෝ දෙනෙක්ට කියන්න පුළුවන් විදිහේ අකුරු ටිකක් මුහුණු පොතෙන් මෙහෙම හම්බුණා. මේ තියන්නේ ඒ ගැන. ඔයත් එකපාරකට වඩා විවාහ වුණු කෙනෙක්ද? එහෙනම් මේ සටහන ඔයා වෙනුවෙන්. අපි හැමෝම ආදරය, සෙනෙහස, කරුණාව විඳින්න ආස කරන මිනිස්සු. කොච්චර හිනා වෙලා හිටියත් සමහර විට ගෙදර රණ්ඩු වෙන අවස්ථා, කොල්ල දාලා ගිය අවස්ථා, වෙනත් හිතරදීන් වල සිදුවුණු අවස්ථා අපේ ජීවිතවල ඕනතරම් තිබිලා ඇති. ඒ හැම මොහොතක් ගැනම ටිකක් කල්පනා කරලා බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ? අපි දුක් වෙලා තියෙන්නේ අපිට උන දේවල් වලටත් වැඩිය බාහිර සමාජයේ අපි දිහා බලන, අහන, කියවන සහ අපිව දකින විදිහ ගැන හිතන්න ගිහින් නෙවෙයිද? මම මේ ලිපිය වැඩියෙන්ම ලියන්න හිතුවේ අද උදේම කාලයකට පස්සේ දකින්න ලැබුණු මේ රංගන ශිල්පිනියගේ අලුත්ම ජීවිතේ ඡායාරූප ටික දැකලා. ඇය මේනකා පීරිස්. මේනකා කියන්නේ මීට කලින් දෙවතාවක් විවාහ වුණු කෙනෙක්. ඇය ඉතාම දක්ෂ වගේම සම්මානනීය රංගන ශිල්පිනියක්. මෑත කාලීන නිලියන්ට වඩා ඇයට රංගනයට තියෙන හැකියාව ඉතා ඉහළ බවයි මගේ අදහස. හරි, back to the topic. මේනකාගේ පෙර විවාහයන් දෙකේදීම අපේ රටේ සමාජ මාධ්‍ය ඇයව නිර්දේ විදිහට විවේචනය කරනවා. ඇය කසාද කඩාගත්ත නරක ගැහණියක් විදිහට හුවා දක්වනවා. ඒත් මේනකා හුම් නොකියා තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතේ ගෙවමින් ඉන්නවා. ඒ නිහඬ කාලය ඇතුළත ඇයට විඳින්න වෙන අපහසුතා, අවලාද, අපහාස සියල්ලම අකමැත්තෙන් හරි දරාගන්න ඇයට සිද්ධ වෙනවා. හැබැයි කුණාටු සමය අවසන් කරලා වසන්තය එනකොට ජීවිතේ ලස්සන කරගෙන එනවා වගේ මේනකාටත් ආපහු ජීවිතයට බලාපොරොත්තුවක් එනවා. ඒ ඇගේ ස්වාමියා, ඒ කියන්නේ තුන්වන විවාහයත් සමගින්. පොඩ්ඩක් ඉන්න, තුන් පාරක්. අපෝ මහජරා, ඔයාටත් එහෙම හිතුණාද? එහෙනම් වහාම ඔයා හිතන විදිය වෙනස් කරගන්න. විවාහයක් කියන්නේ අමාරුවෙන් දරාගෙන ඉවසගෙන බලන් ඉන්න ඕන තැනක් නෙවෙයි. විවාහයේදී ඉවසන්න ඕන දෙන්නගේ නොගැලපීම්, දරා ගන්න ඕන පුංචි පුංචි අතපසු වීම මිසක් තමන්ට ජීවිතේ එපා කරවන බැඳීම් අතර අතරමං වෙන්න ඕන නැහැ. ඒක පුරුෂයින්ට වගේම කාන්තාවන්ටත් පොදුයි. හැබැයි අපේ සමාජයේ පුරුදු වෙලා ඉන්නේ කසාද දාහක් කරගත්තත් පිරිමියට අත්පොලසන් දෙන්නත්, ගැහැණියට ගල්මුල් වලින් පහර දෙන්නත් විතරයි. පිරිමියෙක්ට ඕකේ වෙන දෙයක් ගැහැණියෙක්ට නොට් ඕකේ වෙන්නේ ඇයි? ඒ අපිම හදාගත්ත සංස්කෘතික රාමුව නිසා. ඉතින් ඔයාට මේ වෙලාවේ ඉන්න විවාහේ සමුවරම් නම් ජීවිතයේ ඉදිරියක් නොපෙනෙන තැනක නම් ඔයාට ජීවිතය ගැන සුභ සිතුවිලි හිතන්න මේ ඡායාරූප ටික වැදගත් වෙයි. එකපාරක් වරදිනකොට මට නම් ජීවිතේ එපා වුණා කියන කෙනෙක් නොවි, ජීවිතේ සතුට වෙනුවෙන් ආපහු උත්සාහ කරන කෙනෙක් වෙන්න. ඒ වගේම ඔයා මේ වෙද්දී ඉන්නේ විවාහයෙන් සමුගත්ත ජීවිතේ ඉදිරියක් නොපෙනෙන තැනක තනි වෙලා දුකින් ඉන්න කෙනෙක් වුණ ගෙහිලා නම් දෙන්න ගැලපෙනවා නම් පරණ කතා ටික අතීත හමස් පෙට්ටියට දාලා අලුතෙන් ජීවිතේ පටන් අරන් ජීවිතයට යලි එලියක් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න. ඔයාට මඩ ගහපු නෑයෝ, යාළුවෝ, ඔයාගේම මිත්‍රයෝ හැමෝටම ඉරිසියා හිතෙන හෙට දවසක් වෙනුවෙන් බුද්ධිමත්ව හිතන්න. කිසිම මොහොතක ජීවිතේ එකපාරක් වැරදුනා කියලා පහුබහින්න හිතෙනවා නම් මේ සටහන, මේ යට තියෙන ඡායාරූප පෙළත් මතක් කරගන්න, මතක තියාගන්න. ජීවිතයට දෙවෙනි අවස්ථාවක් නෙවෙයි, තුන්වෙනි, හතරවෙනි අවස්ථාවක් දෙනවා. ඒ හැම අවස්ථාවක්ම උපරිමයෙන් ප්‍රයෝජනෙට ගන්න එක ඔයාගේ වැඩක්. භාග්‍ය වීරකෝන් ඒ විදිහටයි ඇය සඳහන් කළා තිබුණේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.